आइबोवन सत्य प्रथमेन हरियतम गेनेन सियत सवसहाय प्रधान प्रवृत्त विकासयई में ममतरदु गुरुगे प्रथमेन नवदहनय प्रधान पुवत सिरस्थल वेत जनपदगे वैशीर्षे අපට පරාජය කිරීමට නොහැකි එජාපෙන් ප්‍රකාශයක් කෘෂි ආර්ථිකයට මෙවර අයවැයෙන් කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව SB කියයි අයවැය පාක්ෂිකීන්ගේ අවශ්‍යතා ඉටු කරන අයවැයක් විමල් පවසයි राज्य सेवकीन टे गुआन कमान वरम राज्य में अशोक अबे सिंह पवसाई प्रथमेन देशे पुआत द वाइसरॉय स्पेशल कृतिये सिंहल अनुवादयले दक्वीम जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन पैवत्वुणा ए कोलंब बंडारनायक सम्मंत्रण शालावेदी हेमसिरी प्रणांदु महता विसिन रचित द वाइसरॉय स्पेशल कृतिये सिंहल अनुवादय भारत तेन्नकोन महतागे निर्माणයක් ලෙස එළිදැක්වීම ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් भारत तेन्नकोन महता मीट पेर असमत जाति आदरय ඊළඟ කෑල්ල කුමාරයා යන නවකතා මෙන්ම ප්‍රවෘත්ති අත්පොත පළමු පුරවැසි මැදුරු පුරාණයේ කෘති රචනා කර ඇති අතර ද වයිස්රොයි ස්පෙෂල් ඔහුගේ පළමු අනුවාදයයි. කෘතියේ පළමු පිටපත ಭಾರತ තෙන්නකෝන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අධිවේගී මාර්ග ඕන නම් දුම්රිය මාර්ග උඩින් යන්න තිබුණා. සල්ලි තියෙන පුද්ගලික මෝටර රථ තියෙන පොහොසත් මධ්‍යම පන්තිකීන්ට උඩින් යන හොඳ අධිවේගී මාර්ගයක් දෙනකොට සාමාන්‍ය පොදු ජනයාට වේගයෙන් යන්න පුළුවන් දුම්රිය සේවකී සේවයකුත් ලබා දෙන්න අපිට පුළුවන්කම තිබුණා. අතවශයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වල සාමාන්‍යයෙන් හැම රටකම වගේ අධිවේගී මාර්ග ගහන්නේ කොන්ක්‍රීට් කණු උඩ. ඒත් අපි අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ හැදිච්ච ස්වභාවික කඳු පොළවට සමතලා කරලා අපේ අධිවේගී මාර්ග දුවන්නේ ඒ පස් වලින් ගොඩනගෙන කෘතිම කඳු මත. වයිස්රොයි ස්පෙෂල් පොත ಭಾರತමට දුන්න වෙලාවේ මට මතක් වුණේ මේක නිකන් මෙන්ඩි ස්පෙෂල් වගේ එකක් වෙන්න ඇති කියලා මට හිතුණා. මෙන්ඩි ස්පෙෂල් ටිකක් දාලා පොත කියනකොට දෙකේම රසය දැනෙනවා. ඔය මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් කොළඹ ලොකු මහත්තයාටයි නුවර ලොකු මහත්තයාටයි දෙන්නට මම කිව්වා ඔය කඳු කපන්න එපා කියලා. අර මං කියපු මාතෘ දෙන්නම පිළිගත්තේ නැහැ. ඉතින් කපලා කරනවා. මම කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ ඉන්නේ. දුම්රිය ගැන කෝච්චි ගැන මට අත්දැකීම් හුඟක් තියෙනවා. මට කලපියෙන් පිරීලා යන කෝච්චියේ ඉන්නේ හුඟක් දමිළ සහ මුස්ලිම් ජනතාව. වාඩි වෙන අසුන් සීට් ඔක්කොම පිරීලා තියෙන්නේ. කිසිම ඉඩක් නැහැ. නමුත් අපේ සිංහල මහත්තුරු මොකද කරේ? අර සීට් වල වාඩි වෙලා පුංචි දරුවොත් එක්ක නිදාගෙන ඉන්න දමිළ මගීන් ගහලා ඇදලා සීට් එකෙන් එළියට අදිනවා. බීමට දානවා. පුංචි දරුවොත් එක්ක අයියෝ සාමී කිය කෑග ගහ අඬ ටොයිලට් වලට අහුමුණු වලට රිංග ගන්නවා පුංචි දරුවෝ. අපේ වැදගත් සිංහල මහත්තුරු සීට් වල වාඩි වෙනවා නිදා ගන්නවා. ප්‍රභාකරන්ලා හැදුනේ එහෙමයි. අම්මට තාත්තට ගහලා සීට් එකෙන් ඇද්දාම සිංහල මහත්තුරු ගැන කොහොම වෛරයක් එන්නේ නැද්ද? 71 අප්‍රේල් සිද්ධියේදී අවුරුදු 1මාරක් මඩ කලපේ හිරගෙදර ඉඳලා මම නිදහස් කරපු දවසේ අපේ තාත්තා ගියා මාව එක්කගෙන එන්න ගෙදර. අර හිරගෙදර අවුරුදු 1මාරක් මම පාවිච්චි කරපු රෙදි කඩමලු ටික කොලේක වහගෙන දාගෙන කිහිල්ල ගාගෙන තාත්තත් එක්ක පිටිපස්සෙන් මඩ කලපේ දුම්රිය වලට ඇවිල්ලා නැග්ගා. තාත්තට හරි සතුටුයි මං අවුරුදු 1මාරක් හිරේ ඉඳලා නිදහස් වෙච්ච හින්දා. තාත්තා කිව්වා තේ එකක් බොමුද කියලා. මං කිව්වා හා බොමු කියලා. ඉතින් අර දිග කෝච්චිය තියෙනවනේ පොඩි ආපන ශාලාවක්. එතකොට මගේ වයස අවුරුදු 22යි. තාත්තා සන්තෝෂෙට මට කිව්වා බියර් එකක් බොමුද කියලා. මං ඔළුව වැනුවා. තාත්තා බියර් එකක් ඕඩර් කෙරුවා. වීදුරු දෙකක් ගෙනල්ලා තිබ්බා. තාත්තම කඩලා එක වීදුරු මගේ වීදුරුවටම වක් කළා. තාත්තත් දාගෙන බොන්න කිව්වා. අපි දෙන්නම බියර් එක බිව්වා. ඒ හිරෙන් නිදහස් වීමේ සතුට තාත්තයි මායි කෝච්චි එන ගම විඳපු හැටි. හැබැයි මම බියර් බිව්වේ නැහැ, අරක්කු බිව්වෙත් නැහැ. ඊට පස්සේ මේ අතර අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති නිල නිවසේදී වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දියුරුම් දෙනු ලැබුවා. ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකින් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි. හිටපු මහ බැංකු අධිපතිවරයා නීතිය හමුවට ගෙන එම ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව සහ ප්‍රවාහන ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් අද දීර්ඝ ලෙස විවාදයට ලක් වුණා. මම අහන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හැටියට කවර සාකච්ඡාවක් රාජතාන්ත්‍රික මට්ටමින් කරලා තිබෙනවාද මේ අර්ජුන මහේන්ද්‍රන් කියන මේ රටට බරපතල හානියක් සහ අපකීර්තියක් කරපු පුද්ගලයා මේ රට ගෙනා ගැනීම සඳහා මේ ගැන අපි සාකච්ඡා රවුන්ඩ් කීපයක්ම කරලා තියෙනවා. පොලිසියට අවශ්‍ය කරන තොරතුරු එහෙම කාර්ය අපි ලබා දීලා තියෙනවා. මේ පුද්ගලයා වෙනුවෙන් දැනටමත් රතු නිවේදන දෙකක් නිකුත් කරලා තියෙනවා ඉන්ටර්පෝල් හරහා මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. දෙයංග වීරතුංගට රතු නිවේදන යව්වේ මහේන්ද්‍රන්ට කලින් ඒත් ඒක එවන්නේ නැහනේ. ඉතින් මේකට මහා දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා. රටකින් ඉල්ලුවට දැන් නැහැ. නමුත් රතුවේ නිවේදනයට විරුද්ධව ඉල්ලුවා. ඒකත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. නමුත් ඒත් තවම එවල නැහැ මේ ඩුබායි වලින්. ගුණාත්මක බවින් ඉහළ වඩාත් ශක්තිමත් ග්‍රාම නිලධාරී සේවාවක් ගමතොල ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීමකි. පුළුල් පරාසයක ග්‍රාම නිලධාරී සේවාව ව්‍යාප්ත කිරීම වත්මන් අවශ්‍යතාවය වදේ පිළිබඳ විධිමත් අවධානයක් ආණ්ඩුවට යොමු කර ඇති බවක් අපට නොපෙනේ. ග්‍රාම නිලධාරී ඉතිහාසයේ ප්‍රථම වතාවට තම අයිතීන් ඉල්ලා ගැනීමට මහා මගට බැස ග්‍රාම නිලධාරීන්ගේ හිත ඉල්ලීම් පිළිබඳව වහාමාන ව්‍යවධානය යොමු කළ යුතුයයි මේ කරු සභාව යෝජනා කර සිටිනවා. මේ විෂය බාර හිටපු කිසිම ඇමතිවරයෙක් 1960කින් පස්සේ මේ සේවා ව්‍යවස්ථාව ওই 25 අවුරුද්ද ඇතුළතම මේ කිසිම ඇමතිවරයෙක් ක්‍රියාත්මක කරේ නැහැ. විවිධ ආධාර මුදල් එකතු කිරීම ග්‍රාම නිලධාරීන් යොදා නොගන්නා ලෙසත් ජනතාවට අවශ්‍යදායක සමාජ ආරක්ෂක යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය වුණ යොදවා නොගන්නා ලෙසත් කියන ඉල්ලීම අත් වශයෙන් මේක ක්‍රියාත්මක කරේ අපි නෙමෙයි. ඔබතුමාලගේ රජයෙන් තමයි මේක එදා ක්‍රියාත්මක කළේ. සූත්‍ර හොඳට දන්න ඇමති කෙනෙක් ඒ නිසා ඔබතුමා කරුණා කරලා මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න කතා කරන්න කියලා මම ඉතාලම ගෞරවයෙන් ඉල්ලන්නේ. ඇමතුමා දීපු පිළිතුරේ ටිකක් නිවිසනසිල්ලේ කරුණු ඉදිරිපත් කරාට ඒක ඇතුලේ තියෙනවා ඒ ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සහ ක්‍රියාමාර්ගයට එරෙහිව යම් තර්ජනාත්මක ස්වභාවයක්. ඒ නිසා මම අමාත්‍යවරයාට කියන්නේ ඔවුන් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයෙන් නිරත වුණා. එතනින් එහා ඔවුන්ට දඬුවම් දීම හෝ විනය ක්‍රියාමාර්ග වලට යන්න සූදානම් නම් වෙන ප්‍රශ්නයක් ඇඳවන්න ලෑස්ති නම් ඒ වැඩේ කරන්න ඔබතුමාගෙන් කියන. ආසනයකට මිලියන 300ක් දෙනවා ඔබතුමා අමාත්‍යංශයට මිලියන 460යි. ඒක ගැන බය වෙන්න ඕනේ. මොකද බංගල සමරේ ඇමතුමා මහනුවර අධිවේගී මාර්ගය හදන්න කෝටි ප්‍රකෝටි කට මුදල් දීලා තියෙනවා. මගේ අමාත්‍යංශය ගැන හිතන්න එපා ඇත්තට. මහනුවර අධිවේගී මාර්ගය හදන්න. ඒකේ කොටස් තුනක් තියෙනවා. කඩවත බීරිගම තියෙනවා. කෙලවර පුතුහරි ඉඳලා ගලගෙදරත් ඒකත් දැන් කටයුතු ආරම්භ කරන්න තියෙනවා. හැබැයි මම කියන්නේ මැද කොටස මේ අවුරුද්දේ ඔක්තෝබර් මාස වෙනකොට අවසන් වෙනවා. එතකොට නුවර යන අලුත් මාර්ගයක් එනවා. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු 4යි. මේ අයවැය අනාගතවාදී දැක්මක් ගැන අපිට දකින්නේ නැහැ. සමහර යෝජනා තියෙනවා හොඳ යෝජනා. හැබැයි යෝජනා හොඳයි කියන්නේ 2015 ඉඳන් ඔබ තමුන්නාසලා ඉදිරිපත් කරපු යෝජනා. අද වෙනකම් ක්‍රියාත්මක නොවිත යෝජනා වචන පොඩ්ඩක් වෙනස් කරලා 2019 අයවැයටත් නැවත වතාවක් ගෙනල්ලා තියෙනවා. මෙවර මේ අයවැය ඉදිරිපත් කිරීම තුලින් අපි දැක්කා විපක්ෂය ඒක ආකර්ශනීය අයවැයක් ලෙස හඳුන්වනවා. අතිගරු ජනාධිපතිතුමා මේ විවේචනය කරන අයට මේටි වඩා හොඳ අයවැයක් හදලා පෙන්වන්න කියලා තිබුණා. විශේෂයෙන් මම නියෝජනය කරන ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තාම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ගෙන්වීම සඳහා බිලියන 1.5ක් මුදලක් වෙන් කරලා තියෙනවා. අපි බස් රථ 250ක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉන්දියන් ණය යෝජනා ක්‍රමය තුලින් වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. බස් රථ 500ක් ගේනවා. මාළඹේ සිට කොළඹ දක්වා විදුලි දුම්රියක් ඇති කිරීම සඳහා මූලික වැඩ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. අර මන්දුම පැහැදිලි කර ගැනීමක් මේ ප්‍රශ්නයක් අහන මුදුම පැහැදිලි කර ගැනීමක්. එකක් තමයි මත්තල ගුවන්තොටුපොළ හා සම්බන්ධව ඔබතුමාලාගේ ඊළඟ පියවර මොකක්ද? සහ පෞගේ ආයවැයදී ඔබතුමාලා බදුල්ල සහ රටේ තවත් ප්‍රදේශවල ගුවන්තොටුපොළ හදනවා කියලා යෝජනා ඉදිරිපත් කරලා තිබ්බා. දිගන. ඔව්. දේවය මොකද්ද වර්තමාන තත්ත්වය? මොකද අවුරුද්දක් ගිහිල්ලා තාම අපිට ඒ ගැන ආරංචියක් නැහැ ඒකයි. මත්තල ගුවන්තොටුපොළ පිළිබඳව ඉන්දියන් රජය සමග සාකච්ඡා කරනවා. නෑ නෑ විකුණනවා නෑ විකුණන්නේ නෑ. ඒකාබද්ධ අපේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග ඒකාබද්ධ වැඩ කරන මේ ව්‍යාපාරයක් ඉදිරියට කරන නිසා විකුණන්නේ නෑ. අපි ශැන්ග්‍රීලා ගිඩම වගේ විකුණන්නේ Amal Rajapaksa Mantrituma මේ සංගිලා කතාවද අවුරුදු 5කට පරණ කතාවක්. ඒකේ උත්තරයක් අපි දුන්නා නේ. කරන්නේ දැන් අපි ලබන අගෝස්තු වල සිට රජයේ සේවකයන්ට අභ්‍යන්තර ගුවන් ගමන් යාම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා දෙනවා. දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් 3ක් එකතු වුණාම ගුවන් ගමනක් යන්න පුළුවන්. අපි ඒ සඳහා වැඩපිළිවෙළක් දැන් අගෝස්තු වල සකස් කරනවා. पाकिस्तान महाकोमसार स्वरया सह विपक्ष नायक महिंद राजपक्ष महतातर हमुआ कोलमती प्रवचना पाकिस्तान महाकोमसारीस मेजर जनरल शहीद अहमद हाशमत महता विपक्ष नायक महिंद राजपक्ष महता हमुवुना ए विजेरा मेहि पीटी ए महतागे नील निवसेदी मेहिदी इंडियाव सह पाकिस्तान अतर मे दिनवल पवतिन गेटलुकारी तत्वे पिलिबंदव महाकोमसारी स्वरया विसिन विपक्ष नायक वरया दनुवत कर तिबेनवा एमेन्म पाकिस्तानीय कलापीय सामय उदेसा सिदु करनु लबन मेहयमेन्म पवतिन तत्वे गेटुमकिन तोरव विसंदा ගැනීමට කටයුතු කරන බව සහ කලාපීය සාමයටින් බාධා නොවන අයුරින් කටයුතු කරන බවත් පාකිස්තාන මහකොමසාරි ස්වරයා මෙහිදී විපක්ෂ නායක වරයා වෙත දැනුම් දී තිබෙනවා. බේමත්ව රියපදවා අනුතරක් සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අප මත මුදා හැර තිබෙනවා. බේමත්ව රියපදවා අනුතරක් සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අද අප මත මුදා හැර තිබෙනවා. ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරෙන ලෙසයි මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත්තේ. පහුගිය පළවෙනිදා රිය අනුතරක් වුණා. වාහන දෙක ඇතරම එකට හැප්පිලා මේක සිද්ධ වුණේ. තනි වාහනයක් හැප්පිලා නෙමෙයි. මම එක පැත්තකින් කනගාටු වෙනවා මේ අනුතර වළක්වා ගන්න බැරි වෙච්ච එක සම්බන්ධයෙන්. ඒ වගේම මම සතුටු වෙනවා මීට වඩා බරපතල හානියක් නොවි එතුමියගේ මේ ජීවිතය ওই විදියට බේර ගන්න මට පුළුවන් වීම සම්බන්ධයෙන්. කොහොම හරි පොලිසිය විමර්ශන කටයුතු කරගෙන ගියා. ඉතින් අපි ඒව කරගෙන යන්න ඇරියා. අපේ කටයුත්ත නම් ඉතින් නිසි පරිදි නීතියට අනුව සිද්ධ වුණා. නමුත් එකක් කියන්න ඕන, පොලිසිය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නැහැ. එහෙමනම් අධිකරණයක් ඕනේ නැහැනේ. පොලිසියට ගොරකා දඩමස් කරන්නත් පුළුවන්, දඩමස් ගොරකා කරන්නත් පුළුවන්. පොලිසිය ඇතැම් වාර්තා පිළිබඳ අපිට ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවා. ඒවා අපි නීතිඥ මහත්වරු මගින් අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයේදී ඒ කටයුතු විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලබන 14 වනදා ලාල්කාන්ත මහතාට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. ලාල්කාන්ත මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කියා සිටියේ අනුතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටින කාන්තාවට රුපියල් ලක්ෂයක මුදලක් සානුකම්පිත දීමනා මත ලබා දීමට කටයුතු කරන බවයි. මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් පොලිසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. තමන්ම අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නෙලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනේකලු විහාරයේ විජිත් මලල්ගොඩ සහ ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. තමන්ගේ පාක්ෂිකයන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට මහජන මුදල් වෙන් කරගත් අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. සද්ද විතරයි වැඩ නැති අයවැයක්, සම්පූර්ණ විතරයි. මේ රටේ මහජනතාව මත දැවැන්ත බදුබරක් පටවපු අයවැයක්, ඒ වගේම බොරු සුරංගනා පොරොන්දු ටිකක් වපුරපු අයවැයක්. මේ වර්ෂයේ මැතිවරණ වර්ෂයක් නිසා මහජනතාවට පොඩි ඇස්බැඳුම් ටිකක් ඉදිරිපත් කරලා දැන් විශේෂයෙන්ම වැසිකිලි හදන්න වෙන් කරා කියලා මුදලක්. මේ අනිවාර්යයෙන්ම වැසිකිලියක් හදන්න කියලා UMP පාක්ෂිකයන්ට සල්ලි බෙදන්න දාගත්තු යෝජනා. එහෙම නැතුව හරියට සංගණනයක් කරලා අවශ්‍යතාවයේ තියෙන මිනිස්සුන්ට දෙන්න නෙවෙයි. තමන්ගේ පාක්ෂිකයන්ට පගාවල් දෙන්න මහජන මුදල් වෙන් කරගත්තු අයවැයක් හැටියට තමයි අපිට මේක පේන්නේ. ආණ්ඩුවට අයවැය සම්මත කරගන්න ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාව නැහැ. එමුතුමා ලාල්කාන්ත මන්ත්‍රීවරයා ඔබතුමා දකින්නේ කොහොමද මේ අත්අඩංගුවට පත්වීම සහ ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා මැදිහත් වීම ප්‍රමාණවත් කියලා ඔබතුමා හිතනවාද? විජිත හේරත් මහත්තයා මීට කලින් කණුවක හැප්පුණා වැලිකඩ පැත්තේ. ඒ වෙලාවේ පොලිසියෙන් ලැබුණා ඉතා විශාල සහයෝගයක්. එතුමා අඩු ගානේ බැලුමක් පිම්බිව්වත් නැහැ. බැලුම පුම්බපු නැති හින්දා අධිකරණේ ගියා. ඉතින් බැලුම පුම්බන්න නැතුව වාර්තාවක් නැතුව බීලයි කියන චෝදනාව උපු වෙන්නේ නැහැ කියලා. හැබැයි ලාල්කාන්ත සහෝදරයට නම් ටක් ගාලා බැලුමක් පුම්බලා ඇතුළටත් දාලා අපත් නැතුව තියාගෙන ඉන්නවා. ඒ දෙවිදියකට දෙදෙනාට සැලකුණේ කොයි ආකාරයේ අද්භූත හේතුවක් මතද කියන එක නම් ප්‍රශ්නයක්. ලාල්කාන්ත මන්ත්‍රීවරයාට කැපිලා තියෙනවා කියලා ඔබතුමා කියන්නේ නායකත්වයේ ඔයාට තේරෙනවා. ජනාධිපති වෛශීර්ෂයන් තුල අග්‍රාමාත්‍යවරයාගේද වෛශීර්ෂයන් ඇතුළත් වන බැවින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති වෛශීර්ෂ පරාජයට පත් කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහතා මෙම අදහස් පළ කළා. දැන් කට්ටව පක්ෂ නායකතුමා කිව්වනේ මේ අයවැය කිසිම වැඩක් නැහැ ජනතාවට පීඩිත අයවැයක් කියලා. නෑ එතුමාට කිව්වට එතුමාට කාරණා නැහැ නිදිපත් කරන්න. දැන් අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේදී අපේ හර්ෂ සිල්වා මැතිතුමා කතා කරද්දී එතුමා සංඛ්‍යාලේකනත් එක්ක කතා කරමු කියනකොට විපක්ෂ නායකතුමා ඉස්සල්ලාම නැගිටලා ගියා බන්දුල ගුණවර්ධන ඊළඟට නැගිටලා ගියා. ගියවර මැතිවරණ විශේෂ පොරොන්දුවක් වුණා පුංචි මිනිස්සුන්ට පොඩි වාහනයක් ගන්න අවස්ථාව ලබා දෙනවා කියලා. නමුත් මේ අමුම මේ කඩ කරලා තියනවා නේද? නෑ අපි මේ අවස්ථාව දුන්නා. ඉතින් ඇත්තටම අපි පොදු ප්‍රවාහන සේවය මීට වඩා දියුණු කරන්න ඕනි කියන තැන රජයේ අවුරුද්දකට ලංකාවේ 1,80,000ක් විතර විවාහ වෙනවා. ඒක අපි 80,000ක් පැත්තකින් කියමු ඒකට කර ගියා ගන්න පුළුවන් කියලා. හැබැයි ලක්ෂයක් මේ සල්ලි රුපියල් ලක්ෂ 25 ගන්න ඉන්නොත් දෙන්න සල්ලි තියෙනවා. ඒ අපි කියලා තියෙන නිවාස ණය ලබා දෙනවා. ඒ සඳහා පොලිය තමයි අපි ආණ්ඩුව දරන්නේ. ඉතින් භාණ්ඩාගාරය දරන්නේ අර පොලිය විතරයි. තීරණාත්මක සාධක වෙන්නේ තියෙන්නේ. කොහොමද මේ අයවැය සම්මත කරගන්නේ? නෑ අත්‍තරම අයවැය සම්මත කරගන්න මේ කිසිම ගැටලුවක් අපිට නෑ. ජනතාව යුතු පෙරමුණ ඉවත් වුණත් ඉතිරි ප්‍රමාණයේ සම්පූර්ණ සහයෝගය අපිට ලැබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔබතුමා අපලා පක්ෂෙන් ගියාය. කලින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක විපක්ෂ මේ ඔක්කොම එකට තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ ඒක පරාජය කරන්න අපිට හැකියාවක් වෙන්නේ නැහැ. මොකද අපිට වෙන්වෙන් කරන් ඡන්ද විමසන්න බෑ. ඒ ඔක්කොම එකට ඡන්ද විමසන්නේ. යම් යම් අය තමන්ගේ පෞද්ගලික අදහස් හැටියට වෙන්නේ නැති ඉදිරිපත් කරන්නේ. කෘෂි ආර්ථිකය රකින්න කිසිදු වැඩපිළිවෙලක් මෙවර අයවැය තුල නැමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහතා මෙම අදහස් පළ කළා. අද ප්‍රධාන ප්‍රශ්නේ වලට මිලක් නැහැ. මෙච්චර සාර්ථක අස්වැන්නක් තියෙන මේ වර්ෂයේ බීගෝවියා රකින්න කිසිම වැඩපිළිවෙලක් මේ මංගලගේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අයවැයේ නැහැ. කෘෂිකාර්මික ආර්ථිකය වැඩි කරන්න කිසිම සැලැස්මක් මේ අයවැය ලේඛනයේ නැහැ. මේ අයවැය ලේඛනය සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ මේ රටේ වෙළඳපළ සම්පූර්ණයෙන්ම නිර්වස්ත කරලා ලෝකයට විවෘත කරලා දෙන්න. මේ රටේ දේශීය ආර්ථිකය දේශීය ගොවියා සත්පාලනය කරන ගොවියා අපේ රටේ දේශීය සම්පත් හා රාජ්‍ය සම්පත් ආරක්ෂා කර ගැනීම පිළිබඳ කාරණේ සමුලින් අමතක කරලා තමයි ඔවුන් වැඩ කරගෙන යන්නේ. අද කාඩ් කුට්ටම පෙරළුණා වගේ ෆිනෑන්ස් කම්පැනියෙන් කම්පැනිය කඩාගෙන රැටෙන මූල්‍ය සමාන. දැන් ඒ අතරේ මේ දැවැන්තම මූල්‍ය අර්බුදය ඇති වෙලා මහා බැංකුව කඩලා තියෙන වෙලාවේ මේ අයවැය යෝජනා ක්‍රමයෙන් කියන්නේ මොනවද? අලුත විවාහ වෙන්න සූදානම්ද? සොඳුරුලව තනන්න, නිවාස හදන්න, සාන මිලට ණය, දිරිය කාන්තාවන්ට ණය, සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ණය. මේ ණය වර්ග 60 මාරක් මේ අයවැය යෝජනා කරලා තියෙනවා. කවුද ඒ ණය දෙන්නේ? බැංකුව. දැන් මේ අයවැය සම්මත වෙච්ච දවසේ ඉඳන් මේ රටේ විවාහ වෙන්න ඉන්න තරුණ යුවතිපති දෙපළ ඊළඟට ත්‍රිරෝද රත හිමියන් සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගම් පෙරළිය මේ ගැමි දිරිය මේ සියල්ල සඳහා බැංකු ළඟ දැවැන්ත පෝලිම් ප්‍රමාණයක් අපිට සිංහල අවුරුද්දෙන් පස්සේ දකින්න පුළුවන්කම ලැබේ. මොකද හැමෝටම දෙනවනේ. සාන පොලියට දෙන්නේ 100ට 6ට 7ට. හැබැයි අපි එකක් කියනවා. බැංකු නීතිය හා පරිචය තුල ණය පාසුකම් දෙන කිසිවෙකුට කිසිම ප්‍රශ්නයක් ඇති මේ අයවැය යෝජනාවල තියෙන දේශපාලන යෝජනා ක්‍රියාත්මක කරන්න දේශපාලන බලපෑම මත ණය දුන්නොත් ඒ දීපු ණය ආපසු අය කරගන්න බැරි වුණොත් පුද්ගලිකව අදාළ පාර්ශ්වයන් වගු උත්තර කරුවන් වෙන බව අපි බොහොම පැහැදිලිව කලින්ම සඳහන් කරලා තියන්න ඕනේ. රුපියල් කෝටි 500කට අධික දියමන්ති කොල්ලේ මහ මොලකරුව ලෙස සැලකෙන කැලුම් ඉන්දක නැමැති සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව තවත් අපරාධකරුවෙකු වන වෙඩිකන්දේ කසුම් නැමැති පුද්ගලයාට අයත් නිවසක වළදමා තිබියදී පිස්තෝල දෙකක් ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මොහුගෙන් ලැබුණු තොරතුරු මත පිස්තෝල අවි දෙකක් විදේශයන්හි නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් සොයා ගැනීමට අද දහවල් හැකියාව ලැබුණා පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්. මේ පිස්තෝල අවි දෙකත් සමග ඒවාට යොදන පතුරම් ගැබ් එසේත් නැත්නම් මැගසින් දෙකක් සහ මිලිමීටර් 9 වර්ගයේ සජීව පතුරම් 8කුත් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඔබට මතක ඇති මේ දියමන්ති කොල්ල කෑමට අදාළව මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගත්තා මීට දින කිහිපයකට කර සැකකරුවෙක් ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ හිරියාදුරගේ කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් නැමැති ඒ පුද්ගලයා. මේ පුද්ගලයාගේ මේ පිස්තෝල අද දින හොයාගත්තේ කැලුම් ඉන්දික සම්පත් කියන සැකකරුගේ පෙන්වා දීම මත මේ පිස්තෝල අවිදක අද සොයාගත්තේ මේ වෙඩිකන්දේ කසුන් යන අයගේ අංක 1052 2B වෙඩිකන්ද පාර හුණුපිටිය වත්තල මේ ලිපිනේ මේ ඉඩමේ වලදමා තිබියදී තමයි මේ කැවුමා නැමැති මේ සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත මේ පිස්තෝල අවි දෙක සහ මැගසින් දෙකත් ඒ වගේම මිලිමීටර් 9 වර්ගයේ සජීව පතුරම් 8ක් සොයා ගැනීමට ලැබුණේ. මෙරට අපරාධ සහ විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය ජාවා මෙහෙවන ප්‍රධානතම පුද්ගලයෙක් තමයි මේ කැවුම කියන පුද්ගලයා බවට අනාවරණය වෙලා තිබෙනවා. ඔහුගෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා බලාපොරොත්තු වෙනවා. ඔහුගෙන් තවත් අපරාධ ගණනාවක විශේෂයෙන්ම ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි කියලා මේ විමර්ශන පැලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඉතා සාර්ථකව සිදු කරනු ලබනවා. මෙවර අයවැය පරාජයට පත් කිරීම සඳහා නිසකවම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා. 2017 අයවැය ලේඛනය විසින් වියදම් කරන බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැය ලේඛන වලින් සමහර අමාත්‍යංශවල 60%ක්වත් වියදම් කළා නැහැ වාර්ෂිකව. මෙන්න බරපතල තැන සහ රට හා පාර්ලිමේන්තුව නොමඟ යවන තැන. අපි අයවැය ලේඛනකින් කියනවා අපි මිලියන 10000ක් වියදම් කරනවා කියලා. ලස්සන සුන්දර කතාව ජනමාධ්‍යයේ යනවා. ඔබලන්ට නවත්තන්න බෑනේ මුදල් ඇමතිගේ කතාව යනවා. නමුත් ක්‍රියාත්මක වෙලා අවුරුදු 30 වෙනකොට එකෙන් 60%යි වියදම් වෙලා තියෙනවා. බහන්නකාරයෙන් වියදම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අයවැය ලේඛනය අවසන් වෙන්නේ අන්න ඒ පසුගිය අවුරුදු දෙකේ අනුගමනය කරමුම ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන තරමට කිට්ටු වෙන්න බැරි 2019 වර්ෂයක් බවට පත් වෙනවා. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගයක් ලැබෙනවා කියලා උන් ප්‍රකාශ කරනවා. මුදවාලේ සහයෝගය දෙනවද? එහෙම යම් කිසි දෙයකින් පරාජයක් වුණොත් මොකද අන්තිමට වෙන්නේ? අපි පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කරා ජනාධිපතිතුමාගේ වැසිච්චය පරාජය කරන්නේ නැහැ කියලා. මොකද දැන් අපේ ඡන්ද තමයි තීරණාත්මක. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් නැහැ නේ පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ මොනවා යෝජනාවට පක්ෂ නෑ අයවැයට විරුද්ධව ඡන්දෙ දුන්නාට පස්සේ තමයි ජනාධිපති වැසිච්චෙන්නේ. 12 වෙනිදා අයවැය විවාදේ ඡන්දෙ ගන්න අපි විරුද්ධව ඡන්දෙ දෙනවා. ඒ තීරණය අපි අරගෙන ඉවරයි. මෙවැනි අයවැයකට ඡන්දෙ දෙන්නේ කොහොමද? රට බංකොලොත් භාවයට, ණයගැති භාවයේ බඩගින්න වැඩි කරන අයවැයකට ඡන්දෙ දෙන්නේ කොහොමද? සුන්දර කතාවල් අහලා රැවටෙන්න බෑ. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකේ മന്ത്രിවරු ඊට වඩා ගැඹුරු වගකීමක් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන නිසායි අපි විරුද්ධව ඡන්දය පවත්වන්නේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමේ සූදානම සම්බන්ධයෙන් අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අනුරාධපුර ප්‍රදේශයේදී අදහස් පළ කළා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න නෑ මෙහෙමයි ඉතින් එක එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඒ දේවල් ඉදිරියේදී අපිට සාකච්ඡා කරලා මොන මොන හරි තීන්දුව తీරන වලට එන්න පුළුවන්. ඉතින් ඒ යම් අපේ තරුණ පසුබිරේ ඉන්න മന്ത്രിතුමන්ලාගේ යම් හිත අමාරු වලට කියන කතන්දර. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔවා සාකච්ඡා කරලා අපිට විසඳ ගන්න පුළුවන්. 2019 අයවැය තුළ ජනතාව බලාපොරොත්තු වන ක්‍රමවේදයක් තමන් නොදුටු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පළ කළා. අද වෙද්දී කේමාගේ කොළුව ගෙනාවද කවුරු ගෙනාවද දන්නේ නැහැ. අයවැයෙද්දී කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. කාටවත් ඒ ගැන වටිනාකමක් නැහැ. ඒක කේමාගේ කොළුවට ගෞරවයක් නැතිකමද නැත්නම් මේ ගේන සාම්ප්‍රදායික ඉලක්කන්තෝගේ ගැන විශ්වාසයක් නැතිකමද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි දැක්ක දෙයක් සහ අපිට දැනුණ දෙයක් තමයි. අපේ කරුමෙද දන්නේ අපි පාර්ලිමේන්තුවේ ඉන්න දවස්වල මේ වගේ නිකන් හිස් ලියවිලි පාර්ලිමේන්තුවට එන්නේ. මේ අයවැය තුල ජනතාවට සංවේදී වෙන ජනතාව දකින ජනතාව හිතන ජනතාව බලාපොරොත්තු වෙන ක්‍රමවේදයක් අපි දැක්කේ නැහැ. පහුගිය දවස්වල මේ පළාත් සභා මැතිවරණ වෙනුවෙන් පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යෝජනාව පාර්ලිමේන්තුවට දාද්දී අගමැතිවරයා සහ ආණ්ඩුව විශ්වාසයක් පළ කරලා කිව්වා මේ යෝජනාව දාලා කඩිනමින් මේ යෝජනාව 3/2කින් සම්මත කරගෙන කඩිනමින් මැතිවරණයකට යනවා. මාස 3ක් ඇතුළත අද ඔයගොල්ලෝ සම්මත කරලා දුන්නොත් මැතිවරණයකට යන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තුව දුන්නා. ඒක හරියට අර දැන් මේ ආණ්ඩුවේ සිහින මාලිගා තියෙනා වගේ බලාපොරොත්තුවක් තමයි සිටියුන්. අර 2015 ජනාධිපති මැතිවරණය කියපු කුංචි කාර් සිහිනේ විතරක් බොඳ කරලා මිලියන 40000ක් මේ අයවැය පොතෙන් හොයලා තියෙනවා. ඒ කියන්නේ අයින්සක මිනිසුන්ට දීපු බලාපොරොත්තු අවුරුදු 4කට පස්සේ බොඳ කරලා ඒ වාහන වලට ගන්න බද්ද විතරක් මිලියන 40000. ඒ කියන්නේ එකට එකයි. කම්පැනිලට යන සම්පූර්ණ මුදලයි වාහන වලින් ගන්න බද්දයි එක හා සමානයි. එතකොට මේ වාහන වලින් ගන්න බද්ද අරන් තමයි මේ කම්පැනිලිය කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවගේ සිහිනයක් තිබ්බනම් වාහනයක් ගන්න ඒ සිහිනේ බොඳ කරපු අයවැය. මේක ඔක්කොම ජනතාව ප්‍රවටන අයවැයක් බවට පත් කරලා තියෙනවා. කතාව නම් දුප්පතුන් නැති පොහොසත් රටක් හදන්න. දුප්පතුන් නැති පොහොසත් රටක් හදන්න කතා කරන අයට මේ වගේ කාරණාවක්වත් අද ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. කුරුණෑගල පඬුවස්නුවර ප්‍රදේශයේ දෙවූ ශ්‍රී නිවාස මාහිමිකම උදා කම්මානයේ ජනතායිතයට පත් කිරීම අද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මන් දන්නේ තමුන්හන්සලා ඊයේ මාධ්‍ය හරහා දැක්කද කියලා හිටපු ජනාධිපතිතුමාට දැන් අර ඒ කාලේ තිබුණු මහා තේජස් භාවයේ පෞරුෂත්වය දැන් නැහැ. දැන් ඔක්කොම පටලෝගෙන තියෙන්නේ. හැමදේම පැටලෙනවා. එතුමා චිත්‍රපට කර්මාන්තය ගැන ප්‍රශ්න අහලා මාව දැක්ක හැටි එතුමාට මතක් වුණා ජනාධිපතිවරණයක් ගැන. නීතිකාවක් ඇති වුණා. ඉතින් මම නැවත මතක් කරලා දුන්නා මේ ජනාධිපතිවරණ ප්‍රශ්නයක් නෙවෙයි මේ මෙතන තියෙන චිත්‍රපට සංස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ කාලේ එළවිලා තියෙන තමුන්නාන්සලා. සැබවින්ම රට ගැන හිතන්න. සැබවින්ම රටේ අනාගතය ගැන හිතන්න. තමන්ගේ දරු පරපුරේ, මතු පරපුරේ අනාගත බලාපොරොත්තු මේ ඔබලා තීන්දුව කරන්න ඕන මේ රටේ පුරවැසියන්ට සැමට සෙවනද එහෙම නැත්නම් රජතුමාටයි රජපෞලටයි රජ ඥාතිවරුන්ටයි රජ ගදමිසුණු සංගම් වලටයි සැමට මාලිගාද සැමට සෙවනද සැමට මාලිගාද සමාවෙන්න සැමට මාලිගා නෙවෙයි ලොක්කට මාලිගා මහතැනට මාලිගා මහරජතුමාට මාලිගා දැන් ඔබ සියලු දෙනාම දන්නවා කොච්චර දේශප්‍රේමීත්වය දේශාලය ගැන ජාති හිතෛෂීත්වය ගැන කොච්චර කතා කිව්වත් අපි හැමෝම දන්නවා යුද ජයග්‍රහණයෙන් පස්සේ මොකද කරේ යුද ජයග්‍රහණය වවාගෙන කෑවා ඩීවී චානක මන්ත්‍රීවරයාගේ දේශපාලන ගමන අඩාල කිරීමට ක්‍රියාත්මක කුමන්ත්‍රණය පිළිබඳව පොලිස් ප්‍රතිවරයා කඩිනමින් ක්‍රියා කළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා අවුගේ දවසක් අජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නීතිඥවරු ප්‍රකාශ කළා තිබුණා මම අර උක්කුව කියන පාතාල නායකයාගේ රියදුරු බවට. හැබැයි උක්කුව කියන පාතාල කෙනාගේ මම කවදාවත් රියදුරෙක් බවට ඉඳලා නැහැ. අනිත් එක තමයි මේතෙක් වෙනකම් මට ලයිසන් එකකුත් නැහැ. හැබැයි උක්කුවගේ මම රියදුරෙක් විදිහට හිටියේ නම් ඔහු මැරෙන්නේ වෙඩි කාලා නෙවෙයි. රියානුතුරගේ. මොකද මට ත්‍රිවිල් එකක්වත් අද වෙනකම් එලවන්නත් බෑ. මට ලයිසන් එකකුත් නැහැ. මෙම තරුණයා අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය හා ආරක්ෂක කොට්ටාශයට පැමිණෙන්නේ මොහුට ආරක්ෂා සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න. පොලිස් කොමිසමට පැමිණිලා දාන්න එද්දිත් මේ තරුණයව පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා බොහොම අනීතික ලෙස පරීක්ෂා කරලා පොලිස් කොමිසමට යන්නේක වළක්වන්න උත්සාහ කරනවා. මේ තරුණයාට විරුද්ධව ලක්බු චෝදනා සහ ඒ පැමිණිලිත් එක බැලුවාම දැන් බල්ලා මල්ලෙන් එළියට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන කුමන්ත්‍රණය අපිට දැන් ඒකට හෙලි වෙලා තිනවා. ඩීවී උපුල් සහ ඩීවී චානක മന്ത്രിවරුන්ගේ දේශපාලන ජීවිතය අවසන් කරන්න පලිගන්න පැහැදිලිව මෙතන ඉන්නේ. ඒක බලාපොරොත්තුන මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිතුමා සහ පොලිස් කොමිසම කඩිනමින් පියවරක් කරන් මේ පොලිස් කණ්ඩායම සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගනි කියලා බලාපොරොත්තු වෙනවා. DM ජයසිරි විජේනාත් තෙන්නකෝන් මහතා නව බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා ලෙස පත් කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. DM ජයසිරි විජේනාත් තෙන්නකෝන් මහතා නව බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා ලෙස පත් කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. දැන් ක්‍රීඩා පුවත් කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 140 වන වරට පැවැත්වෙන නිල් මහ සටන අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරණිතම පාසල් ක්‍රිකට් තරගයේද මෙය වනවා. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 140 වන වරට පැවැත්වෙන නිල් මහ සටන අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු රාජකීය විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් එහිදී තම පළමුනිමට සියල්ලන් නැවී ලකුණු 158ක් රැස් කළා. කේ මිෂාර රාජකීය විද්‍යාලය වෙනුවෙන් ලකුණු 36ක් රැස් කළ අතර කවින්ත උපාතිරණ ලකුණු 35ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කලණ පෙරේරා කඩුළු 6ක් බිඳ හෙළුවේ ලකුණු 54කටයි. ෂනෝන් ගණනාන්දු කඩළු 4යි. ඉන්නතුරුව තම පළවෙනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශාන්ත තෝමස් විද්‍යාලය දිනය නිමවන විට කඩළු 6ක් දැවී ලකුණු 158ක් ලබා සිටියා. යාපනය මධ්‍ය විද්‍යාලයේ සහ යාපනයේ ශාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැත්වෙන 113 වන උතුරු මහ සටන යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. කාසිය වාසිය දිනූ යාපනය මධ්‍ය විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශාන්ත ජෝන්ස් විද්‍යාලයට ආරාධනා කළා. එෙහිදී තම පළමුවෙනිමට ශාන්ත ජෝන්ස් විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 181ක් රැස් කළ අතර දිනෝෂාන් තේවීන්ද්‍රම් ලකුණු 98ක් රැස් කළා. පන්දු යැවීමේදී යාපන මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් ඉයාල රාසන් කමල රාසා කඩළු 5ක් දවාගත්තා. ඉන් අනතුරුව තම පළමුවෙනිම ක්‍රීඩා කළ යාපනයේ මධ්‍ය විද්‍යාලය පළමු දිනය නිමාවන විට තම පළමුවෙනිම සඳහා කඩළු 2ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා. මේ අතර මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 102 වන වරට පැවැත්වෙන කන්ද උඩරට නිල් මහ සටන හෙට දින පැවැත්වීමට නියමිතයි. සියත FM සියත TV සහ කිස් FM විසින් මෙම තරගයේ මාධ්‍ය අනුග්‍රහය මෙහෙවනවා. प्रधान प्रवर्त विकास व्यवसन तमु रात शुभ संध्या दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरमेमट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करना. अलुत वीडियो गन मुलिन्म दनगन्न मेम सीनो क्लिक करना.